මට දවසක් මගේ බොහොම ගරු කරන බණ්ඩාර ඇහැලියගොඩ නිර්මාණකරුවක ඔහුගේ මිත්‍රවරියක් ඇවිල්ලා පිටරටක ඉඳලා ලංකාවේ ටික දවසක් හිටියලු. ඉඳලා ඇය මේ සම්බන්ධ වුණාලු ද්‍රවිඩ විවාහ මංගල්‍යකටත්, මුස්ලිම් විවාහ මංගල්‍යකටත්, සිංහල විවාහ මංගල්‍යකටත්. ඒ තුනටම ගිහිල්ලා ඊට පස්සේ කිව්වල ඇහැලියගොඩ මහත්තයාත් එක්ක මම ගියා මෙහෙම ද්‍රවිඩ විවාහ උත්සවයකට. ඒකේ සම්පූර්ණ හැමදේම ඔවුන්ගේ සංස්කෘතියට අදාළව තමයි මුළු විවාහ උත්සවෙම හැමදේම කෑම බීම, ඇඳුම් පැළඳුම්, සංගීතය, නැටුම්, චාරිත්‍ර සියල්ල ඔවුන්ගේ සම්පූර්ණ ඔවුන්ට අනන්‍යයි. ඊට පස්සේ මම ගියේ මුස්ලිම් විවාහ මංගල්‍යවල. ඒක සම්පූර්ණම ඔවුන්ට අනන්‍යයි, ඔවුන්ගේ චාරිත්‍ර, ඇඳුම් පැළඳුම් ඒ ඔක්කොම එහෙම තිබුණා. ඊට පස්සේ මම ගියා සිංහල මගුල් ගෙදරකට. ඇය කියපු එක මම හිතන මම අමුතුයෙන් කියනවනේ, ඇය කියන හැමදේම තිබුණලු, හැම ජාතියෙම තිබුණලු, මේ රටේවයි පිට රටේවයි එහෙම මෙහෙම ගත්ත පොඩි පොඩි කෑලි. ඉතින් එයාට හිතා ගන්නවත් බැයිලු, කොහෙන්ද මොනවද මේ කියලා. ඉතින් ඒකට ඒකත් එක මට කවියක් මතක් වෙනවා, සම්පත් කුරුප්පාරච්චි වර්තමාන පරම්පරෙන් බොහොමද කවියෙක් ඔහු ලියලා තිනවා මේ සම්බන්ධයෙන්. අර ඉස්සෙල්ලා හිටපු පෙම්වතා වගේ කෙනෙක් මේකෙත් ඉන්නවා. මේකේ තියෙන්නේ දැන් මේ විවාහ සම්ප්‍රදායත් එක්ක මේ තරුණයාට එකඟ වෙන්න බෑ. එහෙම තියෙනවනේ, සමහරු කැමති නැහැනේ. ඒ නිසා යෝජනා කරන පෙම්වතිට අපි දෙන්න පැනල යමු නංගි කියලා. අපි දෙන්න පැනල යමු නංගි. ඒකට හේතුව මෙන්න මේක. රතුතොල් උඹට වැඩියෙන් උන් පාට කර, මුහුලස දිගට මල්ලියකම් අඩු නොකර, හොයමින් උඹේ අඩු වැඩිකම් ඒ අතර නෑයෝ අරන්නේ කටවල් ටික හැකර. දැන් මේ නෑදෑයෝ ඇත්තටම ඉන්නේ සුබපතන්නම නෙවෙයි, මොනවද අඩුපාඩු කියලා බලන්නේ ඉන්නේ නේ. අරක තිබුණාද, මේක තිබුණාද, අර යට වැන්දද, මේ අද වැන්දද, ඕවා බලන්නේ. ඉතින් මේ පෙම්වතා කලින් මේවා දන්නවා. ඒ නිසා යා කියනවා මේ නෑයෝ ටික එයි දැන් ලෑස්ති වෙලා හොඳට. නමුත් එයාගේ ලෝකේ වෙනස්. මල්ගවුමටයි මට නම් ඔබ හැඩකාරි. ඒ නිසායි අර යාගේ රතුතොල් තියනටත් වැඩි පාට කරනට යාගේ ලොකු ආසාවක් නැහැ. එයාස එයා මල් චීත ගවුමක් ඇඳගෙන එහෙම යනවට කැමතියි අපෙම්මති. මල්ගවුමටයි වැඩියෙන් මට නම් ඔබ හැඩකාරි, මොකටද දිනක් සරසන්නට රටසාරි. එක දවසකට විතර මොකට රටින් කියන සාරි. යහනට නෙවෙයි උඹ මගේ දිවියට බාරි, රැයකට කුමට අපි දෙන්නට ගලදාරි. ෂෝ කපූරේ. ඒ තව කොටසක් තියෙනවා. උඩ පැන උඹව උස්සන් ඇල්බම් වලට පැන යයි කලින් නොගියොත් මම ජිම් එකට. ඇයි අර ෆ්‍රී ෂූට් වලට උඩ දාලා අල්ලන්න තියෙනවා මනමාලිව. මෙයා කියන දැන් ඕවා කරන්න ගියොත් එහෙම මට කරන්න බෑ, මට කලින් දැම්ම ඉඳලම ජිම් එකකට යන්න. ඩීජේ ලයිට් මල් සෝබන ලෝකයට, හැබැයි පසුදා පානුත් අරගන්නේ පොතට. මේ මොනවා කරත් හෙට ඉඳලා අපි පාන් ගන්න වෙන්නේ පොතට තමයි. මිනිහ දන්නවා යථාර්ථය. කාබී නටා සමහරු වෙරිවී නටලා, නැන්දා යාවි වැන්දේ නෑ යයි බැනලා, නයවේ පෝරු තැනුවත් බැලුවම හැරිලා, බැඳලා නොවේ පැටියෝ දෙන්නම ඇඳලා ඇඳලා. ඉතින් මේ විපරීත බව හරි අපූර්ව නිර්මාණශීලී විදිහට යම්කිසි උපහාසාත්මක රිද්මයකින් කවිය නිර්මාණය